අයිබෝවන් සුබ දවසක් කියලා මම ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට මේ රටේ පවතින තත්ත්වයත් එක්ක වචනයක් කතා කරන්න ඕනි කියලා හිතුණ දේව ගැතිනියක් විදිහට දෙවිදේවතාවුන් වහන්සේලා මේ සියලු කාරණාවන් වෙනතුරු බලාගෙන ඉන්නේ ඇයි ඇයි මේවා නවත්තන්නේ නැත්තේ කියලා ඔබට ගැටලුවක් ඇති ඒ වගේම කුමද්ද මේ රටට සිද්ධ වෙන්නේ කියලා ඇත්තටම හරියටම මේ මැයි මාසයේ වෙනකොට ගියා වුරුද්දෙත් මේ ආකාරයටම රටේ ඇඳිරි නීති සමයක් ප්‍රකාශිත වුණා වසංගතයක් හේතු වෙන ඉතින් මේ රටේ මිනිස්සු තුල තියෙන කර්ම ශක්තිය අනුව තමයි පුතේ මේ දේවල් සිද්ධ වෙන්නේ. එතකොට මිනිසු කියනවා අපලයි ග්‍රහ දෝෂයි හොඳ නැහැ කියලා. මේ හොඳ නැහැ කියලා කියන්නේ එකම කාරණාව ගෞතම බුදුන්ගේ ධර්මයට අනුව උතුම් බුදුරජාණන් වහන්සේලා දේශනා කරලා තියෙනවා. අපි යම් ක්‍රියාවක් කරනවාද ඒ ක්‍රියාවේ ප්‍රතිවිරුද්ධ විදිහටම අපිට කර්මය සැකසෙනවා කියලා. එතකොට ලංකාවටත් මේ දවස්වල සිද්ධ වෙලා තියෙන එකයි. හැබැයි මේ ලංකාව තුල ඉන්නේ ඔබයි මමයි තව ඔහොම හිතන ජනපිරිසක්නේ. එතකොට අපි දැනගන්න ඕනේ මේ සමේ තමයි පුළුවන් තරම් ගෙදර බුදු පහන තියන්න වන්දනාමාන කරන්න කටයුතු කරන්න අපිත් එක්ක මරගල කරගන්න අපි කරලා තියෙන පව් එක්ක මරගල කරගන්න අපි කාට ගැහුවත් අපිට කාපිට එනවා අපි කැඩපතක් කියලා හැම මොහොතම හිතන්න කියලා මං ඉල්ලනවා ඇත්ත හොඳින් අපි කියනවා අහන්නේ නැහැ එතකොට දුකක් ඇති වෙනවා අපිට අවශ්‍ය දේ ලබා ගන්න අපි අරගල කරනවා දුක් විඳිනවා ඒක පවත්වා ගන්න අරගල කරනවා දුක් විඳිනවා ඊටවසේක ලබාගෙන එක රැකගෙන යන්න ආයේ දුක් විඳිනවා. ඉතින් මේ මොන දේ කරත් ඇයි දෙවියෝ බලන්නේ නැත්තේ කියලාත් අහනවනේ. දෙවියන් බලන්නේ පුතේ කුසලයේ දෙස පමණයි. ඒක දෙවියන්ගේ ස්වභාවයක්. මොකද දෙවියන් බවට දෙවියෝ කියන නාමයට මේ අය ගියේ බොහෝ කුසල කරලා නෙවෙයි. එතකොට මේගොල්ලොන්ටත් අටලෝ දහමෙන් බාධක ආවා. ප්‍රශ්න ආවා. නමුත් ඒගොල්ලෝ කුසල කරගෙන ස්ථානයන් වලට ගියා. දෙවියන් විශ්වාස කරන්නේ නැති කෙනෙක්ට හිතන්න පුළුවන් අපිට පේන දෙවියෙකුත් නැහැ. අපිට පිහිට වෙන දෙවියෙකුත් නැහැ. අපි හොයාගත්තොත් අපි කයි ওই විදිහ දේවල් කියනෝනේ. හරි එහෙනම් Taman Tamanට ධනාත්මක වෙන්න අඩුම තරමේ නෑ මට නැත්තෙම නැහැ අටුම වතුර බින්දුවක් හරි බොන්න තියෙනවා ඒ හින්දා. එතකොට තව කෙනෙකුට අපි ගහන්න අතක් උස්සනවා කියන්නේ අපිටත් ඒක ওই විදිහටම වෙනවා. අවමාන කරන්න අතක් උස්සනවා කියන්නේ අපිටත් ওই විදිහටම වෙනවා. අරගල කළ යුතු නැත්තේ නැහැ අනිවාර්ය යුද්ධ කළා කාලී අම්මත් යුද්ධ කළා. හැබැයි ටිකක් ඉවසීමෙන් කාලිය කියලා කියන්නේ කාලය උදා වෙනතුරු බොහෝම නිහඬව බලාගෙන ඉන්න කෙනෙක්. හැබැයි ආරම්භ කළොත් නවත්තන්නෙත් නැති කෙනෙක්. ඉතින් ඒ නිසා යහපත්ම දේ තමයි මම ඉල්ලනවා තමන්ගේ හිත තරමක් දුරට පාලනය කරගෙන සත්‍යග්‍රාහී අරගලයක් කරන්න. තමන් මේ ඇත්ත පීඩාව මේ දෙවියන්ට මේ නිහඬවම කියා සිටින්න අනිවාර්යෙන් දෙවියෝ පිහිට වෙයි. ඇත්තටම කුමන ආගමේ වුණත් යහපත තමයි හැම ශාස්ත්‍රූවරයෙක්ම පවසන්නේ. අපි හොඳ දේ කරනකොට අනිවාර්යෙන් අපිට හොඳ දේ ලැබෙනවා. හැබැයි අපි එක ගයක් ගිනි තිබ්බොත් අපිට ගෙවල් දහයක් පමණ අහිමි වෙනවා. ඒ මොකද අර ගින්න තමයි හිතවල ඇවිදින්නේ. එතකොට ඇත්තටම මොන දුක පීඩාව තිබ්බත් තව කෙනෙක් අඬනකොට ඒකේ දුකක් වේදනාවක් අපිට දැනෙනවා නම් අපි මිනිස්සු බවට පත් වෙනවා. හරි අමුතුයි අපිට ආයේ මිනිස් භාවයක් ලැබෙයිද නැද්ද කියලාත් කියන්න බෑනේ. ඉතින් ඒ නිසා පුළුවන් තරම් යහපත වපුරන්න කියලා ඉල්ලා සිටිනවා මේ අරගල භීෂණ කවුරු කළත් මොන පක්ෂයේ හිටියත් මොන ඇත්තටම පක්ෂයක් නැහැ ලංකාවේ ලෝකේ පක්ෂ නැහැ අපි හැමෝම මිනිස්සයෝ. මේ මිනිස්සු ජීවත් වෙන්න අද ලෞකික කාලයට ගැලපෙන්න අර පක්ෂය මේ පක්ෂය අපි පාලනය කරනවා කියලා කියනවා. නමුත් මම නම් කිසිම දේශපාලන පක්ෂයකට නැහැ. නමුත් කිසිම සංවිධානයක නැහැ. මම ඉන්නේ දෙවියන් සමග දෙවියන්ගේ පක්ෂයේ තමයි මම නියෝජනය කරන්නේ. ඉතින් ඉල්ලා සිටිනවා අහිංසක කුඩා දරුවන් ඉන්නවා අපේ රට අපිට රැක ගන්න ඕනේ මේ මාතෘභූමිය. එතකොට තමන් දෙවියන්ට අදහන් නැත්තම් දෙවියන්ට ආදරේ නැත්තම් කිසිම ආගමකට ගරහන්න එපා. ඒවත් ශාප වෙලා එනවා. බොහෝ වෙලාවට පේනව නේද ගොඩාක් අය නිඳා අපහාස කරනවා. හැබැයි ඒ නිඳා අපහාසයේ හින්දම දෙවියන්ගේ තියෙන ඇල්ම බැල්ම ඔබෙන් නැති වෙලා යනවා. ඔබ කුසල කරනවා නම් ඔබ අපි දැක්ක ගමන් අපි කරන්නේ අපි හැම දෙයක්ම පටලවා ගන්නවා. බුදුරජාණන් වහන්සේ එදා අර දේශනා කරපු විනාශයන් පරිහානියන් අද ලංකාවට සිද්ධ වෙමින් පවතිනවා. ඉතින් ඒ දේ නොවෙන්න මම කියන්නේ අපි සමූහයක් නෙමේ තනි තනියම මුලින් හැදෙන්නේ. එතකොට සමූහයක් හරියට නිවැරදිව හැදෙනවා. තව කෙනෙක් වැරදි කරනවා කියලා තමන්ගේ ජීවිතය ආඩපණ කරගන්න එපා. තමනුත් ඒ කාරණාවට නතු වෙන්න එපා. බුද්ධියෙන් විමසලා බලන්න මේ කරන කාරණාව හරිද වැරදිද කියලා. කරන දෙයක් සාමකාමීව කිරීම තුලින් අපිට ජයහත් වෙනවා. වෛරෙන් වෛරේ කවදාවත් සංසිඳෙන්නේ නැහැ. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරන උතුම් ශ්‍රී අම්මා භද්‍රකාලී මෑණියන්ගේ පිහිටයි. යුද්ධ කරන්න කලින් දහවරක් හිතුවා ඇය. ඒ වගේම තමයි කල්පනා කරා බුද්ධිගෝචර වුණා. ඒකෙන් දිනුවා පරාජය කරන්න බෑ කියන අය පවා පරාජය වුණා. ඉවසන්න ඉවසීමෙන් අපි හැමෝම
සත්‍යග්‍රහයක් තුලින් නිහඬ අරගලයක් තුලින් ජීවිත දිනන්න පුළුවන් වේවි. තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. සුබ දවසක්.